ඔබතුමා පහුගේ නම වෙනිදා දෙන ලදේ පූර්වාදර්ශ නියෝගය ඉතාමත් බරපතල තත්ත්වයක් අපේ රට ඇති කරනවා. ඒ නිසා ගරු කතානායකතුන් දැන් කරන්න තියෙන එකයි ඔබතුමා නම වෙනිදා දෙන ලද නියෝගය ඉල්ලා අස්කර ගන්න ඕන. අපි ඕනෑම නීතියක් සම්පාදනය කරලා ලබන්නේ අධිකරණය හරහා තමයි පාර්ලිමේන්තුවට එන්නේ. පනතක් වේවා ගැසට් නිවේදනයක් වේවා අපිට අවශ්‍ය නම් අධිකරණයට යාමේ හැකියාව තිබෙනවා. අධිකරණය හරහා තමයි පාර්ලිමේන්තුවට පනත එන්නේ. යෝජනා සම්මතයක් කොහොද අධිකරණය හරහා එන්නේ? ඒතර යෝජනා සම්මතයක් ඕන වෙලාවකදී ආණ්ඩු පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කරනවා. කට්ටිය අත උසලා හායි බායි කියනවා සම්මත කරනවා. ඊට පස්සේ ඒක අධිකරණ විභාගයට ලක් කරන්න බැරුව වෙනවා. ඒක ඉතාමත් බරපතල ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්. 9 වෙනි දින උදේ අධිකරණයේ නඩුවක් විභාගයට ලක් වෙමින් තිබියදී ඒ නඩුව පිළිබඳ ඔබතුමා ඔය මුලසුනේ වාඩි වෙලා දීපු නියෝගේ වැරදි. 9 වෙනිදා ඔබතුමා මේ තීන්දුව දුන්නයින් පස්සේ මොකද්ද වුනේ? ඊළඟට තිබිච්ච ශ්‍රේෂ්ඨාධිකරණයේ දාලා තිබිච්ච නඩු සියල්ල අල්ල විසිකෙරුව. මොකද මේ ස්ථාවර නියෝග ඔබතුමා විසින් කඩ කරලා තියෙන්නේ. 9 වෙනිදා දුන්න තීන්දුව අහෝසි කරගන්න. මේ වෙච්ච වැඩේ ඇත්ත වශයෙන්ම අර කළු සල්ලි සුදු කරනවා කියන්නේ. ඒ කළු වැඩේ ඒ සැකසහිත වැඩේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටියට දාලා ඔබතුමාගේ අනු නියෝගයක් ගන්නවා විභාග කරන්න බෑ කියලා. මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරුවේ අර එළියේ කරලා කළු වැඩේ සුදු කරගන්න. කළු වැඩේ තමයි අර්ථසාධක අර මුදල 100%ක අඩු කිරීම. විධායකයේ නියෝජිතවරයෙක් හැටියට ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා හැටියට විධායකට ඕන ඕන විදිහට මේ ව්‍යවස්ථාදායකය තුල තීලි තීරණ ලබා දීලා රටේ අධිකරණයේ හැල්ලුවට ලක් කරලා මේ රටේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා ජනාධිපතිවරයාගේ ඒජන්තවරයෙක් හැටියට නියෝජිතවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තු සභාගර්භයේ තීන්දු තීරණ ලබා දෙනවා අධිකරණයට පිටුපාලා මේ ආණ්ඩුව වෙනස් වෙන්න තියෙන්නේ තව අවුරුද්දයි එකමාරයි ඒක වෙනස් වෙනවා ඔබතුමා කරුණා කරලා කතානායකවරයා හැටියට ඔබතුමාගේ නම්බුව තියාගෙන ආත්ම ගරුත්වය රැකගෙන චරිතයට කෙලසක් වන ආකාරයේ හැසිරීම් රටාවක නියැලෙන්නේ නැතුව මේ විධායකයේ අතකොලුවක් වෙන්නේ නැතුව මේ විධායකයේ වහල්භාවයට ලක්වුණු කතානායකවරයෙක් වෙන්නේ නැතුව කරුණා කරලා ඔබතුමා පිරිසිදු තීන්දුවක් ලබා දෙන්න ජනාධිපතිවරයාට එයා හම්බෙන්න ඕන වෙලාවක එයා ගරු කතානායකතුමනි හරිද කණ්ඩ වුණාම නේද කණ්ඩ ඕන වුණාම දඩමසුත් ගොරක කරනවා නේද එහෙම කෙනෙක් එයා එයාට දැන් ඕන වුණේ මොකද්ද මේ ණය ප්‍රතිවගත කිරීම වැඩසටහන බලහත්කාරයෙන් ඔබන්න ඕන වුණා ඒකට පාර්ලිමේන්තු යෝජනාව සම්මත කරා ඔබතුමා මම දන්නේ නැහැ කවදාවත් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් අහනකොට නේද ඔබතුමා ටෙලිපිත තියෙනවද දන්නෙත් නැහැ ඊයේ රාත්‍රියේ හීනෙන් දැක්කද මන් දන්නෙත් නැහැ පහුවදා උදේ ඉතාමත් බරසාර ලෙස ලියාගෙනවිල්ලා ඔබතුමායි වරප්‍රසාද ප්‍රශ්න පිළිබඳ නියෝගයක් ලබා දෙනවා ඒකට හරි පැහැදිලි මොකද්ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හරින් ප්‍රනාන්දුගේ මතු කිරීම ඔබතුමාගේ ප්‍රකාශය මේවා එක් මාලිගාවක සිද්ධ වෙන කුමන්ත්‍රණ නාටකයක් බව ඉතා පැහැදිලි ඒ නිසා ඔබතුමාගේ මා ඉල්ලා සිටින්නේ දැන් වැඩේ කෙරුණා සතුටු ඇති මෙතෙන්දී කිසිසේත්ම ඔබතුමාගේ මන්ත්‍රීවරයෙක් නපු වරප්‍රසාද ප්‍රශ්නක් සම්බන්ධයෙන් දුන්න තීන්දුව අධිකරණයේ කටයුතු වල මැදිහත් වීමක් නෙවෙයි මම දකින හැටි. ඔබතුමාට කතානායකවරට තීන්දුවක් දෙන්න කිසිම වාදාවක් නැහැ. ඔව්. ඔබතුමා තීන්දුවක් දුන්නේ නඩුව ෆයිල් කරලා විභාගයට ගන්නත් කලින් ඔබතුමාගේ විභාග කරන්න බෑ කියලා. ඒ පුළුවන්ද? ඔබතුමා සම්පූර්ණ වැරදි. නඩුව ෆයිල් කරලා විභාගයට වැරදි. මම නඩුවක් ගන්න කතා කරා. නඩුව ෆයිල් කරලා තීන්දුවක් දෙන්න කලින් ඔබතුමා කියනවා මම නඩුවක් ගන්න මේක විභාග කරන්න බෑ කියලා. මොකද්ද මේ? නෑ. මම නඩුවක් ගන්න කතා කරලා නෑ. කතානායකතුමා තීන්දුවක් දුන්නම ඒක තීන්දුවක්. ඒක චැලෙන්ජ් කරන ක්‍රමයක් තියෙනවා. චැලෙන්ජ් කරනවා කරන්න තියෙන එකම දේ ඔබතුමාට විශ්වාසමන් යෝජනා කියන එක පමණයි. ගරු නිමල් සිරිපාල සිල්වා ගරු ඇමතුතුමා නැගිට ඔහේ නේද? නිින්දෙන් නැගිට්ට වෙලාවට මතක් වෙනවා කියන්න එපා. එක්ක නිදිනා නිදි එක්ක නැගිට්ටන් නැගිට්ටා. දෙකෙන් එකක්. මම සමා වෙන්න මම කියන්නේ. හරිද? හරි. මණ්ඩලයේ මණ්ඩලයේ ඉති. හරි. දැන් මෙතන වැඩි මතයක් හදන්න හදනවා පාර්ලිමේන්තුව අධිකරණයට බලපෑම් කරනවා. කරුණාකරලා මම කාටවත් බාධා කරේ නෑනේ. මේ හදන්නේ අද මෙතන උත්සාහ කරන්නේ මේ ජනා විධායකයයි මේ විශ්වාසදායකයයි මෙව්වට මේ මැදිහත් වෙනවා. අපි කරුණාකරලා පොඩ්ඩක් ඉන්නකෝ. මට මේ හැමෝම කියන දේ ඇහෙන්නේ නෑනේ. කතා කරනකොට ඇහෙනවා. උඩු බුරනකොට ඇහෙන්නේ නෑ. ඒක තේරෙන්නේ නෑනේ. ඉතින් මගේ කට උස ගත්තොත් මගේ කපච්චෙම සරයි. එතකොට දුක් හිත අප වෙන්න බෑ. කිද කරුණාකරලා නිහඬ වෙන්න. අධිකරණයේ කරවදාවත් මේ පාර්ලිමේන්තුවේ ගන්නව තීන්දුව පදනම් කරගෙන තීන්දුව දෙන්නේ නැහැ. අපිට අකමැති තීන්දුව දුන්නොත් තේරින්කාරක සභාවට ගේන්නවයි කියලා තර්ජනය කරනවා. ඒකට ඉඩක් නැහැ මේ රටේ. මේක ඒකාධිපති රටක් නෙමෙයි. මේක හිට්ලර්ගේ රටක් නෙමෙයි. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා දැන් තුන් ගමනක් නැගිටලා කතා කරා. තවත් ඉඩ දෙන්න බෑ. හරි මේක ජාත්‍යන්තරක මාත්‍රය නැවත රට ඒක ඒක පට්ටපල් බොරුවක් කර කතා නැහැ අනිත් එක කර කතා ඒක වැරදි
Garu Menteri itu malah tamun nasilah dengannya itu meganian demi. Meti Hindu agante, taninya memang gatut Hindu agni mei. Nisi niti upade saragini agana sakaccha kalla. Paya dekutunak kape kalle nasti kalla. Tamai meti Hindu agati. Usahi nadu kena kohewa tapi sadahan kalla ne. Mekianne parlimenti utteri tarabhave. Rate mudal prasne sambandin, rate mudal palne sambandin, parlimenti utteri tarabhave. Parlimentu utamai ti bawak misak wenat kisi jak ni mei. Mage tirne medesakri matamata avasthawak ne. Egana karanna awashya ne. Mokada nisi sielu piyawara aragena tamai me thindu gatte. Rati Lokesi duwena unusum puwa danaganna. Siyatha News YouTube channel ekak adama subscribe karanna.